පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විවිධ කාර්යක සභා රැස්වීම සඳහා සමාජික මන්ත්‍රීවරයන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සමාජික මන්ත්‍රී නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාර්යක සභාවේ වැඩ කටයුතු සඳහා කැඳවීම කරන ලද වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ටද එකී කාර්යක සභාවේ කටයුතු ඉදිරි කරන ලබන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්මීන්ටද පමණක් එම කාර්යක සභා රැස්වීමට සහභාගී හැකි බවත් වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයෙකුට එම කාර්යක සභා රැස්වීමේ පැවැත්ම අවස්ථාවේදී කාර්යක සභා කාමරවලට පැමිණීමට හෝ කිසිදු අවසරයක් නොමැති බවත් මෙවින් ආධාරණය කරමි. මීට අමතරව කාර්යක සභා සභාපතිවරයාන් තමන්ගේ විශේෂ සීමා ඉක්මවා කාර්යක සභාවේ වැඩ කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පිළිබඳ මා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ඒ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂාව වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාර්යක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව බැඳී සිටින බව ධාරණය කරමි. ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මාගේ පූර්ව ලිඛිත අවසරය ලබා ගත යුතු බව ධාරණය කරමි. පාර්ලිමේන්තුවේ ගෞරවයට අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබරව කාර්යක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ කාර්යක සභාවක් නාමයේ සහිත නිල ලිපි ශීර්ෂ අදාළ කාර්යක සභාව විසින් අනුමත කරන ලද කාරණා සංනිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කිරීමටත් එම කාර්යක සභාව නිල ලිපි කිසිම ශීර්ෂ කිසිම අවස්ථාවකදී පෞද්ගලිකව දේශපාලනික කාර්යයන් වෙනුවෙන් භාවිතා කිරීම නොකළ යුතු බවට එලෙසම කාර්යක සභා වැඩ කටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමේදීද මෙතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදයන්ට අනුකූලව පමණක් කටයුතු කිරීමටත් සියලුම කාර්යක සභා සභාපතිවරයන් විසින් වගබලා ගත යුතු බවටත් මෙයින් අවධාරණය කරමි. මංගාව මෙතන තියෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හැමදාම කතා කරන මේ ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි ඇක්ට් කියන එක. මේකේ තියෙනවා කොයි ආකාරයටද අපේ අයවැය පරතරේ තියාගන්න ඕනේ කියලා. දැන් මේ නීතිය අපි පිළිපදින්නේ නැහැ. මේ බජට් එකේ විතරක් නෙවෙයි ඊට කලින් බජට් එකේ පිළිපදලත් නැහැ. 105ක බජට් ඩෙෆිසිට් එකක් තියාගන්න ඕනේ කියන එක අනුගමනය කරලා තියෙන්නේ මෑත කාලේ දිවංගත ගරු මංගල සමරවීර මුදල් ඇමතිවරයා විතර. මේ බජට් එක පාස් කරනවා නම් අපි ඇමෙන්ඩ්මන්ට් එකක් ගෙනල්ලා හෙට හැන්දෑවට කලින් අපි කියන්න ඕනේ නීතිය තමයි 105 නමුත් බලාපොරොත්තු වෙන්නේ 107ක හරි 6මාරක හරි අයවැය පරතරයක් තියාගන්න. නමුත් අපි දැන දැන අපිට නීතිය උල්ලංඝනය කරන්නත් බෑනේ. අපි දන්නවා නීතිය කියන්නේ පහ. ශ්‍රී ලංකාවේ මුළු කාන්තා ජනගහනයේ 1 කෝටි 13 ලක්ෂ 67000ක් එයාතරින් පාසල යන වයසේ කාන්තා ජනගහනයේ 27 ලක්ෂ 13000ක් ශ්‍රී ලංකාවේ මුළු පවුල් ඒකක අතරින් පියා හෝ මව නොමැති පවුල් 89164යි එම පවුල් ඒකවල සින දරුවන් සංඛ්‍යාව 114482යි ඒ සෑම අයෙකුටම උපකාර අවශ්‍ය නොවන බව අපි සියලු දෙනාම දන්නවා. එසේම එවැනි පවුල්වල බලපත්‍ර අවදානට ලක්වැටි දරුවන් සිටින බව අනුනාගත් විට රැකවරණ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම බහුපාර්ශ්වික මධ්‍යස්ථීමකින් සිදු කරේ. ඒ යටතේ ආධාර ලබා දීම, පාසල් නොයන දරුවන් හඳුනාගෙන පාසල්ගත කිරීම, පසු විපරම් කිරීමද සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව 2087ක් 2022 අඳුනාගෙන ඇත. පසුගිය සතියේ මාධ්‍යවල දැක්කා එක මාස දෙකට කුඩා දැරියන් 200 ගාණක් අපයෝජනයට ලක් වෙලා කියන කාරණා. අපේ රටේ ජනගහනයෙන් 100ට එකක වැඩි ප්‍රමාණයක් ළමා මව්වරු බවට පත් වෙලා තියෙනවානේ. ශ්‍රී ලංකාවේ ළමා මව්වරුන් සංඛ්‍යාව මේක 2022 තමයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් හොයාගෙන තියෙන්නේ 2287යි. ග්‍රාමීය මට්ටමින් කිසියම් දරුවෙකුට අවුරුදු 18 වෙනකල් ළමෙක් වුණාට 16ට අඩු දරුවෙක් සමග ලිංගික කටයුතු කිරීම බරපතල වැරැද්දක්. දරුවාගේ කැමැත්තෙන්වත් ඒක කරන්න බෑ කියන නීතිය මේ ලංකාවේ තියෙන ගැප් ගත්තොත් ඒ විදිහට ඒ පිළිබඳ නීතිමය කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. අපි වැඩපිළිවෙලක් කරගෙන යනවා නීති ආධාර ලබා දීමට, නොමිලේ නීති ආධාර ලබා දෙන්නට, එවැනි ග්‍රාමීය මට්ටමේ දරුවෙකුට නීතියේ ඉදිරියට යෑමට අපහසුතාවයක් තිබෙනවා නම්, ඔවුන්ට නීතිමය පිළිසරණක් නැත්නම් අපි ඒ පිළිබඳ නීතිමය කටයුතු කරගෙන යෑමට නොමිලේ ලබා දීමටත් අවස්ථාව සලසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.